හරි, දැන් මේ අහලා තියෙන ප්‍රශ්නයක් තියෙනවා. මේ එතකොට මේ N2 වායු, N2 නයිට්‍රජන්, N2 වායු ඇයි මේ වාහන වල ටයර් වලට ගහන්න ඕනේද කියලා. හොඳ ප්‍රශ්නයක් ඒ. එතකොට මෙහෙමයි, දැන් N2 කියන්නේ ත්‍රිත්ව බන්ධනයක් නේ තියෙන්නේ, හරිද? N2 කියන්නේ නයිට්‍රජන් පරමාණුවල ත්‍රිත්ව බන්ධනයක් තියෙන්නේ. එතකොට මේක ඇවිල්ලා මේ ත්‍රිත්ව බන්ධනයක් තියෙන හින්දා මේ ලොකු බන්ධන ශක්තියක් තියෙනවා මේ N2 වායුවට. එතකොට ලේසියෙන් මේක මේ ප්‍රතික්‍රියා වලට ලක් වෙන්නේ නැහැ. ඉතින් මේ සාමාන්‍ය වාතය ගන්නකොට වඩා N2 වායුව වාහනයක ටයර් එකකට ගාපුවම මොකද වෙන්නේ? එතකොට මේ N2 වායුව නිෂ්ක්‍රීය වායුවක් විදිහට තමයි හැසිරෙන්නේ. يعني ඒකේ අර තියෙන ත්‍රිත්ව බන්ධනේ හින්දා එයා ලේසියෙන් කැඩෙන්නේ නැහැ, ප්‍රතික්‍රියා වලට ලක් වෙන්නේ නැහැ. අර ත්‍රිත්ව බන්ධනය කැඩෙන්න ඕනේ ප්‍රතික්‍රියා වලට ලක් වෙන්න නම් ඒකට ලොකු ශක්තියක් තියෙන හින්දා ඉතින් මෙයා ප්‍රතික්‍රියා වලට ලක් වෙන්නේ නැහැ. වෙන එක ගොඩක් අඩුයි. එතකොට ඔය දුර දුවන වාහන වලට එහෙම N2 ගහන එක වාසි. වාසි කියන්නේ රත් වෙන්නේ නැහැ ටයර්. අර මෙයා ප්‍රතික්‍රියාශීලීත්වය අඩුයිනේ ගොඩක්. එහෙනම් දුර දිව්වත් ප්‍රතික්‍රියාශීලීත්වය අඩු හින්දා රත් වීම අඩුයි ගොඩක්. එතකොට ළඟ දුවන වාහන වලට N2 ගහන්න ඕනේ නැද්ද? නැහැ, N2 ගැහුවත් එකයි ළඟ දුවන වාහන වලට රැතත් එකයි. N2 ගැහුවොත් හොඳයි. අර ගහන්න ඕනෙම කියලා අත්‍යවශ්‍ය දෙයක් නැහැ. ඒ දුර දුවන වාහන වලට නම් N2 ගහන එක හොඳයි ළඟ දුවන වාහන වලට වඩා. එතකොට එහෙම කතාවක් තමයි ඔකේ තියෙන්නේ ඉතින්. එතකොට මෙයා අර මේ N2 වල ප්‍රතික්‍රියාශීලීත්වයේ කේස් එකක් තියෙන ඉතින් මේ කෙමිස්ට්‍රි වලට අනුව මේක මේ අර ඔළුවට දාගන්න පුළුවන්. අර නයිට්‍රජන් පරමාණු දෙක අතර තියෙන ත්‍රිත්ව බන්ධනයේ හින්දා ලොකු බන්ධන ශක්තියක් මෙයාට තියෙනවා. එතකොට මේ බන්ධන ශක්තිය ලැබෙන අවස්ථාවවලදී විතරයි ප්‍රතික්‍රියා වලට ලක් වෙන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එහෙම ලොකු ශක්තියක් ලැබෙන අවස්ථාවවලදී මෙයා ප්‍රතික්‍රියා වලට ලක් වෙන්නේ නැහැ. එතකොට ප්‍රතික්‍රියා වලට ලක් වීම ගොඩක් අඩුයි මෙයා. අඩු හින්දා ඔය දුර දුර වාහන වලට N2 ගහපුවාම රත් වෙනවා, එහෙම අඩුයි. ඒක ඕක තමයි හේතුව ඔය N2 වායුව ගහන එක හොඳයි කියන එක. ඒතර වඩාත් හොඳයි මේ N2 වායුව ගහන එක දුර දුර වාහන වලට. ළඟ දුර වාහන වලට නම් ලොකු ප්‍රයෝජනයක් නැහැ ඉතින් N2 වායුව ගැසීම. ඒතර මේ ඔන්න ඕකයි හේතුව. ඒ ප්‍රශ්නේ හොඳයි. ඒතර ඕවාගේ ප්‍රශ්න තියෙනවා නම් නැවත අහන්න. මේ ඔය හයිඩ්‍රජන් වායු කේස් එක එහෙමත් අහලා තිබ්බා, ඒක මම කියලා දෙන්නම් ඉස්සරහට. ඕක තමයි හේතුව ඔය N2 වායුව වාහන වලට ගහන සීන් එක.